ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දායි. රූපවාහිනී මාතේ කල්යාණ මිත්‍රයා වූ ශ්‍රද්ධා රූපවාහිනී ඔසේ උපවිත කිනේන අසිරිමත් තමසක ධර්මදේශනා මේ වැඩසටහන සමගින් ඔබ අදත් සම්බන්ධ වන්නේ. යහපත් කොට ඇතැයි සුන්දර තැනට සපතයි සොඳුරු බස් කියතැයි කියති ඒ මුනි රජුට සුගතයි. අප තථාගතයන් වහන්සේ නොසේනම් අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍යධර්මයේ ශ්‍රවණය කරන්ටයි පින්නතුනි ඔබ අදත් සූදානම් වෙන්නේ. අපට අනුකම්පා පිණිස ඒ උතුම් ශ්‍රී සත්‍යධර්මයේ දේශනා කරන්නට මහමෙවුනාව භවනාසුපවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් අදත් මැදිරියට වැඩම කොට වදාළා. පින්වත් ස්වාමින් වහන්සේව මා ප්‍රථමයෙන් නමස්කාර පූර්වක පිළිගන් ලබනවා. ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් අප භාග්‍යවතුන් වහන්සේට සුවඳමල් පූජා කර පින්වත් ස්වාමින් වහන්සේට දැහැත් පට්ටිය පිළිගන්වා ධර්ම දේශනය සඳහා ආරාධනා කර සිටිමු. බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය සිව් සිව් මගපල අනුර නිවන්පත් සංඝගණ අටකුඹු ලෝයන නම්ලත් දින දින තේ කරනා මහ බලවත් සරණට ඉලැඹෙමි මහා සංඝ බලවත් මහමෙවුනාව භාවනා අසුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පා පිණිස අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍යධර්මයේ දේශනා කොට වදාරන සේක්වා. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං ගච්ඡාමි සාදු සාදු පංචශීලය සමාදන් වෙන්න කියන්න මා කීවාම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි
මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට. සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට. සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංගරුවනට. සැමදා මහා සංඝ නමස්කාර වේවා තුනුරුවනට. සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දැන් මේ හැම දිනාම සූදානම් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. අද අසිරිමත් දම්සක ධර්මදේශනා මාලාවේ දායකත්වයේ දරන්නේ ශ්‍රද්ධා රූපවාහිනියේ නාලිකා ප්‍රදානී ශ්‍රී තිවංක ජයසිංහ මහත්මයා, ඒ මහත්මයාගේ ආදරණීය දෙමව්පියන්, පවුලේ ඥාති හිත මිත්‍රාදී පිරිස එකතු වෙලා. පින්වතුනි, ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේ අපි වගේ පුංචි පිනක් ඇතුව නෙමේ. සාරා සංකේය කල්ප ලක්ෂයක් තමන්ගේ ජීවිතය පරදුවට තබලා මහා පුණ්‍ය බලයක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමයි උන්වහන්සේ මෙලොව උපත ලැබුවේ. උන්වහන්සේගේ අසිරිමත් සම්බුදු උපත සිදු වුණේ ලුම්බිනි සාල වනෝද්‍යානයේදී. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ ගයාවේ නීරංජරා නදී අසබඩ ඇසතු බෝරුක් සෙවණේ. උන්වහන්සේ පිරිනුවම් පාවදාලේ කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානයේදී. අසිරිමත් ආකාරයට මේ ලෝකයේ උපත ලබලා අසිරිමත් ආකාරයට ජීවිතය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අසිරිමත් ආකාරයටම පහන් සිලක් නිවී යන පරිද්දෙන් පිරිනිවන් පාවදාල ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල ගෞතම බුද්ධ ශාසනය පිහිටුවා වදාලා. උන්වහන්සේ පිරිනිවන් පාලා වසර 2558ක් මේ වන විට ගත වෙලා තිබෙනවා. දීර්ඝ කාලයක්. හැබැයි උන්වහන්සේ
එදා පිහිටවපු ගෞතම බුද්ධ ශාසනය තවමත් මේ ලෝකෙ විද්‍යමාන වෙනවා. පිංගුතුනි, බුද්ධ ශාසනය කියන එක බුදුරජාණන් වහන්සේ හරීම ලස්සන ගාථා තුනකින් අපට විස්තර කරලා දීලා තිබෙනවා. පළවෙනි ගාථා රත්නේ තමයි ඔබ මතක තියාගන්න, උන්වහන්සේ බුද්ධ ශාසනය විස්තර කළේ මෙන්න මේ ආකාරයට. කන්ති පරමන් තපෝ තිතික්කා, ඉවසීම උතුම්ම සීලය කිව්වා. ඉවසීම මොකක්ද? උතුම්ම සීලය. නිබ්බානම් පරමං වදන්ති බුද්ධා, බුදුවරු ශ්‍රේෂ්ඨම දේ හැටියට පවසන්නේ අමාමහ නිවන. නහි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති පරං විහෙට යන්තෝ. තව කෙනෙක්ව පීඩාවට පත් කරන කෙනා, ඉගෙන තව කෙනෙක්ව පෙළන කෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ කිව්වා. එතකොට ඒ ගාථා රත්නයේ කාරණා තුනක් සඳහන් වුණා. ඉවසීම උතුම්ම සීලය, බුදුවරු ශ්‍රේෂ්ඨම දේ හැටියට පවසන්නේ අමාමහ නිවන. තව කෙනෙක්ව පෙළන කෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙවනි ගාථාව, ඒක හැමෝම දන්නවා. සබ්බ පාපස්ස අකරණං, අකුසල් නොකර සිටීම. කුසලස්ස උපසම්පදා, කුසල් දහම් උපදවා ගැනීම. සචිත්ත පරියෝ දපනං, සොකීය චිත්තය පිරිසිදු කර ගැනීම. ඒතම් බුද්ධානු ශාසනං, මෙන්න මේක තමයි බුද්ධ ශාසනය. එතකොට ඒ ගාථා රත්නෙත් කාරණා තුනක් සඳහන් වුණා. අකුසල් දුරු කිරීම, කුසල් උපදවා ගැනීම, සිත පිරිසිදු කර ගැනීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තුන්වෙනි ගාථාව, අනූපවාදෝ, කිසිම කෙනෙකුට නින්දා කරන්න එපා කිව්වා. අනූපඝාතෝ, කිසිම කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න එපා කිව්වා. පාතිමොක්කේච සංවරෝ, තමන් සමාදන් වෙලා ඉන්න නිවනට මුල් වෙන සීලය හොඳින් ආරක්ෂා කරගන්න කිව්වා. මත්තඤ්ඤුතාච බත්තස්මි, තමන් ගන්න ආහාරයේ අර්ථය නුවණින් මෙනෙහි කරන්න කිව්වා. පන්තංච සයනාසනං, භික්ෂුන් වහන්සේ නමක් නම් දුර ඈත වනසෙනසුන්වල වාසය කරන්න කිව්වා. අදිචිත්තේච ආයෝගෝ, සමත විදර්ශනා දියුණු කරන්න කිව්වා. ඒතම් බුද්ධානු ශාසනං, මෙන්න මේක තමයි බුද්ධ ශාසනය. එතකොට බුදුරජාණන් වහන්සේ පිහිටවපු බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකද්ද කියලා අපට තේරුම් ගන්න පුළුවන් ඔන්න ඔය ගාථා රත්නයන් තුනෙන්. ඉවසීම උතුම්ම සීලය, බුදුවරු උතුම්ම දේ හැටියට පවසන්නේ අමාමහ නිවන. තව කෙනෙක්ව පීඩාවට පත් කරන කෙනා බුදුරජුන්ගේ ශ්‍රාවකෙක් නොවේ. අකුසල් දුරු කිරීම, කුසල් උපදවා ගැනීම, තමන්ගේ සිත පිරිසිදු කර ගැනීම බුද්ධ ශාසනය. කිසිවෙකුට නින්දා නොකිරීම, කිසිවෙකුගේ ජීවිතයක් විනාශ නොකිරීම, සමාදන් වූ සීලය මැනවින් ආරක්ෂා කර ගැනීම, ගන්නා ආහාරයේ
අර්ථය නුවණින් මෙනෙහි කිරීම. හුදකලාවේ වාසය කිරීම. සමත විදර්ශනා වැඩීම බුද්ධ ශාසනය. එතකොට පින්වතුනි බුද්ධ ශාසනය කියලා කියන්නේ වැඩපිළිවෙලක්. එකිනෙකාගේ ජීවිත තුළ ප්‍රායෝගිකව දියුණු කළ යුතු වැඩපිළිවෙලක් තමයි බුද්ධ ශාසනය කියන්නේ. අපි හිතමු මෙහෙම. අපි හිතමු විශාල දාගැබ් වහන්සේලා තිබෙනවා. විශාල බෝධීන් වහන්සේලා වැඩ සිටිනවා. විශාල බුදු පිළිම තිබෙනවා. සුදු ඇඳගත්ත විශාල ගිහි පිරිසක් ඉන්නවා. සිවුරු පොරෝගත්ත විශාල පැවිදි පිරිසක් ඉන්නවා. බැලූ බැල්මට අපට පේනවා එතන නිකම් බුද්ධ ශාසනය තියෙනවා වගේ. අපි හිතමු විශාල දාගැබක් තිබුණට විශාල බෝධීන් වහන්සේ නමක් වැඩ සිටියට විශාල බුදු පිළිම වහන්සේ නමක් වැඩ සිටියට විශාල ගිහි පැවිදි පිරිසක් හිටියට එතන ඉන්න කිසිම කෙනෙක් ඉවසීම නැමැති උතුම්ම සීලය පුරුදු කරන්නේ නැත්තම් බුදුවරු ශ්‍රේෂ්ඨයි කියලා කියපු අමා මහ නිවන අවබෝධ කරන්න කිසිම කෙනෙකුගේ හිතේ කැමැත්තක් නැත්තම් එතන ඉන්න අය එකිනෙකාට එකිනෙකා පෙළා ගන්නවා නම් අකුසල් දුරු කිරීමක් නැත්තම් කුසල් උපදවා ගැනීමක් නැත්තම් සිත පිරිසිදු කර ගැනීමක් නැත්තම් අන් අයට නින්දා පහස කරනවා නම් අන් අයගේ ජීවිත විනාශ කරනවා නම් සීලයක් තුළ හික්මෙන්නේ නැත්තම් ගන්නා ආහාරයේ අර්ථය නුවණින් මෙනෙහි කරන්නේත් නැත්තම් හුදකලා වාසයට කැමැත්තකුත් නැත්තම් සමත විදර්ශනා වඩන්නේත් නැත්තම් එතන මොනතරම් විශාල ස්තූපයක් තිබුණත් එතන මොනතරම් මනරම් බෝධීන් වහන්සේ නමක් වැඩ සිටියත් එතන විශාල ගිහි පැවිදි පිරිසක් හිටියත් එතන නෑ මොකන්ද බුද්ධ ශාසනය. අපි හිතමු තවත් සිද්ධස්ථානයක් තියෙනවා එතන සමහරක් විට විහෙර වහන්සේ නමක් නෑ බෝධීන් වහන්සේ නමක් නෑ අපි හිතමු පිළිම වහන්සේ නමකුත් නෑ කියලා ගිහි පිරිසකුත් නෑ අපි හිතමු හුදකලාවේ ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටිනවා හැබැයි මේ භික්ෂුව ඉවසීම නැමැති උතුම්ම සීලය පුරුදු කරනවා. බුදුවරු සියලු සැපයන් අතර ශ්‍රේෂ්ඨයි කියලා කියපු අමා මහ නිවන අවබෝධ කරන කැමැත්තෙන් ධර්මී පුරුදු කරනවා. කිසිම කෙනෙක්ව පීඩාවට පත් කරන්නේ නැහැ. හිතට එන අකුසලයේ දුරු කරනවා. කුසලයේ වඩනවා. හිත පිරිසිදු කරමින් වාසය කරනවා. කිසිවෙකුට නින්දා පහස කරන්නේ නැහැ. කුරා කොහොඹියෙකුගේ ජීවිතේ විනාශ කරන්නේ නැහැ. සිල්පද තුල හොඳට හික්මෙනවා. දානි වළඳද්දී අර්ථයේ නුවණින් මෙනෙහි කරනවා දන් වැළඳීමේ. හුදකලා ජීවිතයට ඇලුම් කරනවා. සමත විදර්ශනා වඩනවා. එතන තියෙනවා මොකන්ද බුද්ධ ශාසනය. එතකොට දැන් ඔබට පැහැදිලි ඇති බුද්ධ ශාසනය කියලා කියන්නේ නිවන් අවබෝධ කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වැඩපිළිවෙල. එතකොට මේ ගාථා තුනෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරපු කාරණා යම් තැනක යම් පිරිසක් එහෙම නැත්නම් යම් පුද්ගලෙක් පුරුදු කරනවද එතන තියෙනවා මොකද්ද ගෞතම බුද්ධ ශාසනය. එතකොට බුද්ධ ශාසනයේ බබළුවන්න කැමති කෙනා බුද්ධ ශාසනයේ දියුණු කරන්න කැමති කෙනා බුද්ධ ශාසනයේ මේ ලෝකයේ චිරාත් කාලයක් පවත්වන්න කැමති කෙනා මෙන්න මේ කියපු කාරණා තමන්ගේ ජීවිතේ පුරුදු කළ යුතුයි.
එම කාරණා පුරුදු කිරීමෙන් පමණයි පින්වතුනි බුද්ධ ශාසනයේ බබළුවන්න කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මම අද ඔබට මේ ගාථා රත්නයන් තුනෙන් භාග්‍යතුන් වහන්සේ දහම් කාරණා කිහිපයක්ම දේශනා කළා. පළමුවෙනි කාරණේ තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව පුරුදු කරන හැටි මා ඔබට අද කියා දෙන්නම්. පළවෙනි කාරණේ තමයි කන්ති පරමන් තපෝ තිතික්කා. බුද්ධ ශාසනයේ බබළුවන්න කැමති කෙනා පුරුදු කළ යුතු පළවෙනි කාරණය මොකන්ද? ඉවසීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉවසීම උතුම්ම සීලය, උතුම්ම තපස කියලා. ඇයි ඉවසීම උතුම්ම සීලය කියලා දේශනා කරන්න හේතුව, ඉවසීම තියෙන කෙනාට තමයි ඕනෑම ගුණධර්මයක් දියුණු කරන්න පුළුවන්. ඉවසීම නැත්තම් සීලයක් රකින්න පුළුවන්ද? බෑ. ඉවසීම නැත්තම් සමාධිමත් සිතක් උපදව ගන්න පුළුවන්ද? බෑ. ඉවසීම නැත්තම් ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්ද? බෑ. ඉවසීම නැත්තම් මෛත්‍රිය, කරුණාව වගේ ගුණධර්ම දියුණු කරන්න පුළුවන්ද? බෑ. එතකොට මේ සියලු ගුණධර්ම ගොඩනැගෙන්නේ ඉවසීම කියන ගුණධර්මයේ මත. ඉවසීම කියන ගුණධර්මයේ මත තමයි සියලු ගුණධර්ම රඳා පවතින්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉවසීම තමයි උතුම්ම තපස, උතුම්ම සීලය කියලා. දැන් ඉවසීම කියන කාරණේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ඉවසීම කියන වචනේ අහලා තියෙනවා. අපි ඉවසන්න ඕන, ඉවසීම පුරුදු කරන්න ඕන කියලා නිතර නිතර මිනිස්සු කියනවා. නමුත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඉවසිය යුත්තේ මොනවද කියලා. ඉවසීමට සුදුසු නැති මොනවද කියලා. එතකොට ඉවසන්න ඕනි කාරණේ දන්නේ නැති නිසා, නොඉවසිය යුතු දේ දන්නෙත් නැති නිසා සමහරක් විට ඉවසන්න සුදුසු නැති දේ ඉවසනවා. ඉවසිය යුතු දේ ඉවසන්නේ නැහැ. ඒ නිසා ඉවසීම නැමැති ගුණධර්මයේ දියුණු කරගන්න කැමති කෙනා මුලින්ම දැනගත යුතුයි අපි මොනවද ඉවසිය යුත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ ඉතාම ලස්සනට ඉවසිය යුතු කාරණා බුද්ධ දේශනාවේ විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනා එකක නෙමෙයි, දෙකක නෙමෙයි, තුනක නෙමෙයි, හතරක නෙමෙයි, සූත්‍ර දේශනා සිය ගානක උන්වහන්සේ මේ ඉවසීම කියන කාරණේ හරි අපූර්වට විස්තර කරනවා. උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි මොනවද ඉවසන්න ඕන? උන්වහන්සේ දේශනා කළා සීතල ඉවසන්න කිව්වා. මොකක්ද ඉවසන්න කිව්වේ? සීතල. මොකන්ද සීතල ඉවසනවා කියන්නේ? අපි හිතමු අපිට අධික සීතලක් දැනෙනවා. අපි හිතමු අපි සුළු කාලයකට සීත පළාතකට ගියා කියලා. එමෙ නැත්තම් සීත රටකට ගියා. අධික සීතලක් දැනෙනවා අපිට. සමහරක් විට අපි ඉන්න කාමරය උණුසුම් කරගන්න අපි හිතමු ඒ හීටින් තියෙනවා. අපි ඒ කාමරේ උණුසුම් කරගන්න තියෙන උපකරණේ භාවිතා කරන්න නැතුව හීතලේ වෙවුල වෙවුල ඉන්නවා. අපි කියනවා මම සීතලේ ඉවසනවා. ඒකද? නෑ. මෙතන සීතලේ ඉවසනවා කියන්නේ ඒක නෙමෙයි. අපි හිතමු අපිට අධික සීතලක් දැනෙනවා. කය උණුසුම් කරගන්න ඒ විදුලි උපකරණයක් සමහරක් විට අපි ඉන්න තැන නැහැ. පොරෝගන්න අපිට පොරෝණයක් නැහැ. අපි හිතමු ගිනි ගොඩක්වත් නැහැ කියලා.
කය උණුසුම් කරගන්න. අපේ ශරීරයට අධික සීතලක් දැනෙනවා. මෙතන සීතල ඉවසනවා කියන්නේ මේ සීතල මුල් කරගෙන හිතේ තරහක් උපද්දවන්න නැතුව එයා හිත ආරක්ෂා කරගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිසයාගේ හිතේ ගැටීම් උපදින්න පුළුවන් සීතල මුල් කරගෙන. සීතල මුල් කරගෙන කේන්ති උපදින අවස්ථා තියෙනවා. එතකොට හීතල කියන කාරණයේ මුල් කරගෙන තමන්ගේ හිතේ ද්වේෂයක් ඉපදුනොත් ඉවසීමෙන් පැරදුනා. සීතල ඉවසව්වේ නැති කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒකෙන් වෙන හානිය තමයි සීතල කියන එක සමහරක් විට පැයකින් දෙකකින් අවසන් වෙනවා. නමුත් අර සීතල මුල් කරගෙන හිතේ ඇතිවෙච්ච ගැටීම අකුසලය හිතට හානි කරනවා. සීතල අවසන් වුණා වගේ හිතේ ඇතිවෙච්ච අකුසලිය අවසන් වෙන්නේ නැහැ. සමහරක් විට ගිනි ගොඩක් දැල්ව ගත්ත ගමන් සීතල ඉවරයි. පොරෝණියක් ලැබිච්ච ගමන් සීතල ඉවරයි. නමුත් ඒ සීතල මුල් කරගෙන තමන් හිතේ යම් ද්වේෂයක් ඉපැද්දුවා නම් ඒ තරහ ඒ ගැටීම තමන්ට අහිත පිණිස පවතිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශරීරයට සීතල දැනෙද්දී ඒ සීතල මගහරව ගන්න ක්‍රමයක් නැත්තම් සීතල මගහරවා ගත හැකි ක්‍රමයක් ලැබෙනකම් ඒ සීතල මුල් කරගෙන තරහක් උපන්දවන්නේ නැතුව ඉන්න කිව්වා. එතකොට බලන්න මේක කායිකව කරන දෙයක්ද මේ ඉවසීම කියන්නේ මානසිකව කරන දෙයක්ද? තනිකරම මේක මානසිකයි. තනිකරම මානසිකව කරන්න තියෙන දෙයක් තමයි ඉවසීම කියලා කියන්නේ. එතකොට ඉවසිය යුතු පළවෙනි කාරණේ මොකන්ද? සීතල. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉවසන්න කිව්වා උණුසුම. දැන් සමහරක් කාලවල ලංකාවට වහින්නේ සමහරකට මාසයක් දෙකක් තුනක් අධික රස්නයක් දැනෙනවා. එතකොට මෙතන මේ උණුසුම ඉවසනවා කියන්නේ ඒ රස්නේ මුල් කරගෙන හිතේ ගැටීමක් උපන්දවන්න නැතුව ඉන්නවා. දැන් ඔබ දැකලා ඇති සමහරු ඉන්නවා එයාට ශරීරයට ලොකු රස්නයක් දැනුනම සමහරක්කට දාඩිය දාගෙන ගිනි අවුවේ මෙයා ගෙදරෙනවා. මෙයාගේ හිතේ ගැටීමක් තියෙනවා තමන්ගේ ශරීරයට දැනෙන ඒ උණුසුමත් එක්ක. ඒ ගැටීමත් එක්ක සමහරක්කට මෙයා ගෙදර ආවට පස්සේ ගෙදර ආයත් එක්ක ගැටෙන්න බැරිද? පුළුවන්. සමහරක්කට බඩු මුට්ටු එක පමා මෙයා ගැටෙනවා. අපි හිතමු අධික රස්නයකින් මෙයා තමන්ගේ නිවසට එනවා. ෆෑන් එක ඔන් කරනවා වැඩ කරන්නේ. දැසි මියා ෆෑන් එකටත් බයිනවා. ගෙදරින් අයටත් බයිනවා. එතකොට බලන්න මුලින්ම උනේ අර උණුසුම මුල් කරගෙන තමන්ගේ හිතේ ද්වේෂයක් ඉපදුනා. ඒ ද්වේෂය මුල් කරගෙන දැන් තමන්ගේ කටින් වචන පිට වෙනවා. එතකොට බලන්න රැස් වෙන්නේ මොකන්ද ජීවිතේට? අකුසලයේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා උණුසුම ඉවසනවා කියලා කියන්නේ ඒ උණුසුම මුල් කරගෙන ගැටීමක් උපද්දවන්න නැතුව ඉන්න කිව්වා. සමහරක් විට තමන්ට ඒ උණුසුම සංසිඳුවා ගන්න මේ ෆෑන් එකක් AC එක ඒ දේවල් මුණ ගැසෙනකම් තරහ සිතක් උපද්දවන්න නැතුව ඉන්න ඕන. තරහ සිතක් නූපදවා ඉන්න නම් සීතල දැනෙනකොටත් එයා කල්පනා කරන්න ඕන මේ කය අනිත්‍යයි. මේ දැනෙන සීතලත් අනිත්‍යයි. ඊළඟට උණුසුම දැනෙද්දී කල්පනා කරන්න ඕන මේ කය අනිත්‍යයි. මේ දැනෙන උණුසුමත් අනිත්‍යයි. ඒ විදිහට කල්පනා කරන්දි ඒ සීතල මුල් කරගෙන හෝ උණුසුම මුල් කරගෙන හෝ හිතේ තරහ උපදින එක වළකිනවා. අන්න ඉවසීම පුරුදු කරන කෙනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉවසන්න කිව්වා
කුසගින්න. ඒ කීවෙනි කාරණේද? තුන්වෙනි කාරණේ. කුසගින්න ඉවසන්න කිව්වා. කුසගින්න ඉවසනවා කියන්නේ පින්වතුනි අපි හිතමු අපිට අධික කුසගින්නක් දැනෙනවා. අපි සමහරක් විට ෆ්‍රිජ් එක අරලා බලනවා කෑම මොකුත් නැහැ. ගෙදර උයලක් නැහැ. සමහරක් විට කඩේට ගිහින් ආහාර ටික අරගෙන ඉන්න පැය භාගයක් විනාඩි 20ක් විතර ගත වෙනවා. එහෙම නැත්නම් ආහාර ටික පිළියෙල කරන්න විනාඩි 20ක් විතර ගත වෙනවා. එතකොට ඒ ආහාර ටික තමන් ළඟට ලැබෙනකන් අර කුසගින්න මුල් කරගෙන තරහ සිතක් උපද්දවන්න නැතුව ඉන්න ඕන. දැන් බලන්න මේක දැන් අපි කතා කළාට කොච්චර අමාරුද ප්‍රායෝගිකව පුරුදු කරන්න. දැන් සමහරු ඉන්නවනේ යාට කුසගින්නක් ඇති වුණාම මැස්සෙකුටවත් ළඟින් යන්න බෑ. මොකද මැසත් එකත් ගැටෙනවා. ගෙදර බඩුමුට්ටුත් එකත් ගැටෙනවා. සමහරකට පොළොවේ ගහනවා. ඊට පස්සේ තමන්ගේ නිවසේ ඉන්න අයට නිඳා අපහාස කරනවා. මේ කුමක් ඉවසන්න බැරි නිසාද? කුසගින්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුසගින්න ඉවසන්න කිව්වා. මොකද ආහාර ටික ලැබිච්ච ගමන් කුසගින්නෙන් ඇති වෙන පීඩාව සංසිඳෙනවා. නමුත් ඒ කුසගින්න මුල් කරගෙන තමන් යම් තරහ සිතක් ඉපැද්දුවා නම් ඒක තමන්ගේ මේ ජීවිතේට විතරක් නෙමෙයි සමහරක් විට පරලොවටත් හානි කරනවා. ඒ නිසා කුසගින්න ඉවසිය යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා තියෙනවා. දැන් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා බොහෝ විට කලේ පිණ්ඩපාත ගියපු එකනේ. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි යන්න කලින්ම හිත හදාගන්න කියනවා. පාත්‍රය අරගෙන ගමට පිණ්ඩපාත යන්න කලින්ම හිත හදාගන්න කියනවා. ලැබුණොත් එහෙමයි නොලැබුණොත් එහෙමයි දෙකටම සූදානම් වෙලා යන්න කියනවා. ලැබුණොත් 아무තු සතුටක් ඇති කරගන්නත් එපා කියනවා. නොලැබුණොත් 아무තු දුකක් ඇති කරගන්නත් එපා කියනවා. එතකොට බලන්න දැන් ඒ කාලේ අද වගේ නෙමෙයි. දැන් සමහරක් විට භික්ෂුන් වහන්සේලා බොහෝ විට කලේ චාරිකාවේ වැඩපු එකනේ. චාරිකාවේ යද්දී මේ සමහරක් විට මේ කිලෝමීටරෙන් කිලෝමීටරේ ගම්මාන්නේ නැහැ. සමහරක් විට චාරිකාවේ යන භික්ෂුව දැන් කැලේ මැද්දෙන් ඇවිදගෙන යද්දී ගමක් මුණ ගැහිද්දී සමහරක් විට 12 පහු වෙලා ඉරවරට ගිහිල්ලා දාන ගන්න විදියක් නැහැ. පහුවදා වෙනකන් සමහරක් විට ඉවසගෙන ඉන්නවා. අපි හිතමු පසුවදා වෙනකන් ඉවසගෙන ඉඳලා පිණ්ඩපාත යනවා යන්නේ බ්‍රහ්මණ ගමකට. කිසි කෙනෙක් දාන බෙදන්නේ නැහැ. එහෙම අවස්ථා අනන්තවත් අතීතී සිද්ධ වෙලා තිබෙනවා. නමුත් එකල හිටපු බුදුරජාණන් වහන්සේගේ ගිහි පැවිදි ශ්‍රාවකයන් ඒ කුසගින්න මුල් කරගෙන තරහ සිතක් ඉපැද්දුවේ නැහැ. තමන්ගේ හිත ආරක්ෂා කරගත්තා. ඉතින් ඒ විදිහේ හිතක් පවත්වපු නිසා තමයි එකල රහතන් වහන්සේලා බිහි වුණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉවසන්න කිව්වා පිපාසය. ඒ හතරවෙනි කාරණේ. දැන් ඔබට මතකද? සීතල ඉවසන්න ඕන, උණුසුම ඉවසන්න ඕන, කුසගින්න ඉවසන්න ඕන, ඊළඟට පිපාසය. අපි හිතමු අධික වතුර තිබහක් ඇති වෙනවා. වතුර ටිකක් බොන්න නැහැ. ඒ වතුර ටික තමන් ළඟට ලැබෙනකන් වතුර තියෙන තැනක් මුණ ගැහෙනකන් ඒ පිපාසයේ මුල් කරගෙන ගැටීමක් ඇති කරගන්න නැතුව ඉන්න ඕන. තරහ සිතක් උපද්දවන්න නැතුව ඉන්න ඕන. බලන්න පින්වතුනි බුද්ධ ශාසනයේ බබළුවන්න තියෙන්නේ මේ විදියට. වෙන ක්‍රමයක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉවසන්න කිව්වා දංස මකස වාතා තපසිරින් සප සම්පස්සානං කමෝ හෝති. මැස්සෝ, මදුරුවෝ, සර්පයෝ
ඊළඟට දූවිල්ල මේ සුළං මේවා ඉවසිය යුතු කාරණා කිව්වා. අපි හිතමු අපි භාවනා කරන්න වාඩි වෙනවා. අපි හිතමු අපි මෛත්‍රී භාවනාව වඩන්න පටන් ගත්තා කියලා. දැන් භාවනාව කරගෙන යද්දී අපි වටා මැස්සෙක් කරගෙනවා. එහෙම නැත්නම් මදුරුවෙක් කරගෙනවා. සාමාන්‍යයෙන් ඉවසීම නැති කෙනාට මොකද වෙන්නේ? අර පුංචි මැස්ස මුල් කරගෙන මදුරුවා මුල් කරගෙන තමන්ගේ හිතේ උපදිනව මොකන්ද? පටිගයක්. පටිගයක් උපදිනවා. ඒ අකුසලයේ එයාට පාලනය කරගන්න බැරි වුණොත් සමහරකට එයා ප්‍රාණඝාතයකට පවා ඒ මොහොතේ පෙළඹෙන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉවසන්න කිව්වා මැසි මදුරු සර්පයින්ගේ රුදුරු පහස. දැන් මට මතකයි තේර ගාථාවල එක රහතන් වහන්සේ නමක් කියනවා. උන්වහන්සේ කියන උන්වහන්සේ හරි කෙට්ටුයි. එතරම් ලස්සන ශරීරයක් තිබුණු කෙනෙක් නෙමෙයි. ටිකක් වයසක ස්වාමීන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ කියනවා ඒ භික්ෂුව වනාන්තරයේ මැද්දට යනවා. ගිහිල්ලා පනගක් බැඳගෙන වාඩි වෙනවා. වාඩි වෙලා භාවනා කරනවා. භාවනා කරද්දී ඒ භික්ෂුවගේ ශරීරය සම්පූර්ණයෙන් වහගන්නවා කියනවා වනාන්තරයේ ඉන්න මදුරුවන්. එතකොට ඒ නිවන කැමති ඒ භික්ෂුව ඒ මදුරුවන්ගේ රුදුරු පහස හොඳ සිහියෙන් ඉවසගෙන ඉන්නවා කියනවා. හරියට මේ යුද්ධ භූමියකට පැමිණුණු හස්ති රාජයෙක්ට හතර වටින්ම හෙල්ල පාරෙන් අනිද්දි ඒ හස්ති රාජයා ඉවසනවා වගේ හොඳ සිහියෙන් ඉවසගෙන ඉන්නවා කියනවා. ඉතින් ඒ භික්ෂුවට පුළුවන් වුණා කියනවා තමන්ගේ හිත නිකෙලස් කරගන්න. එතකොට ඒ ඉවසීමට පුළුවන් වුණා කියනවා නිකෙලස් පුද්ගලයෙක් මේ ලෝකයට බිහි කරන්න. එතන අපි වුණත් පුරුදු වෙන්න ඕන සමහරක් විට මැසි මදුරු සර්පයින්ගේ රුදුරු පහස අපේ ශරීරයට එද්දි ඒ පහස මුල් කරගෙන ගැටීමක් උපද්දවන්න නැතුව ඉන්න. ඒ ඉවසිය යුතු කාරණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉවසන්න ඕන දුරුත්තානං දුරාගතානං වචනපතානං කමෝ හෝති. අපි මේ සමාජ ජීවත් වෙද්දී අපි කොච්චර සර්ව සාධාරණව ජීවත් වුණත් අපිට අහන්න ලැබෙනවා මොනවද? නින්දා, අපහාස, ගැරහිලි, චෝදනා. මේවා නොලබපු කෙනෙක් අතීතේ හිටියේ නැහැ. වර්තමානෙත් නැහැ. ඔබ හිතනවා අනාගතේ ඉඳී කියලා. අනාගතෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ අතුල කියන කෙනාට දේශනා කළා. අතුල නින්දා අපහාස නොවිඳපු කෙනෙක් අතීතෙත් නැහැ කිව්වා ලෝකේ. වර්තමානෙත් නැහැ කිව්වා. අනාගතෙත් නැහැ කිව්වා. එහෙනම් අපිට ඒකෙන් පැහැදිලි මේ ලෝකෙ ඉපදිච්ච හැමෝම මොනියම් හෝ ක්‍රමයකින් ලබලා තියෙන එක දෙයක් මොනවද? නින්දා අපහාස. එතකොට මේ නින්දා අපහාස විඳින්න තමන්ගේ සාධාරණත්වය බලපාන්නේ. තමන් කොච්චර සාධාරණව ජීවත් වුණත් ඒ දෙයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නින්දා පහස එද්දි, ගැරහිලි එද්දි, චෝදනා එද්දි ඉවසන්න කිව්වා. ඉවසන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා මහණෙනි ඔයගොල්ලෝ චාරිකාවේ යද්දි දැන් ඒ කාලේ ඉන්දියාවේ බෞද්ධයෝ විතරක් නෙමෙයි හිටියේ. තෙරුවන් සරණ ගියපු අය විතරක් නෙමෙයි හිටියේ. නොයෙකුත් ආගමික මත විශ්වාස කරන ගිහි පැවිදි විශාල පිරිසක් හිටියා. සමහරු හිටියා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන්ට කැමති නැහැ. සමහරක් විට ඒ තෙරුවන් සරණ නොගිය ධර්මයට අකමැති
මිත්‍යා දෘෂ්ටික ගම්මාන මැද්දින් තමයි චාරිකාව යන්නේ. චාරිකාව යද්දී සමහරක් විට නින්දා පහස ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ගමට ගියාට පස්සේ ගම්මාන මැදින් යද්දී සමහරක් විට මිනිස්සු ප්‍රශංසා කරයි කිව්වා. ගුණ කියයි කිව්වා, වර්ණනා කරයි කිව්වා. අමුතු සතුටක් ඇති කරගන්න එපා, අනිත්‍යයි කියලා හිතලා අතාරින්න කිව්වා. සමහරක් විට ගම්මාන මැදින් යද්දී නින්දා කරයි කිව්වා, ගරහයි කිව්වා, චෝදනා කරයි කිව්වා, මෛත්‍රී සිතින් ඉන්න කිව්වා, ගැටීමක් උපද්දවන්නේ නැතුව. දැන් මේකට හොඳ උදාහරණයක් තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ පුන්න කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඉවසීම කියන එක මොකද්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් මේ සිද්ධියෙන්. මේ පුන්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා, භාග්‍යවතුන් වහන්ස, මං කල්පනා කළා සුනාපරන්තේට වඩින්න. භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුන්න යන්න එපා කිව්වා. ඔය සුනාපරන්ත මිනිස්සු හරි නපුරුයිනි, හරි දරුණුයිනි, ගියොත් ගිය ගමන් ඔයාට දිගට අරහට නිඳා පහස කරයි, මොකද ඇහුව කරන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා, භාග්‍යතුන් වහන්ස, ඒ මිනිස්සු නිඳා පහස කළොත් මම මෙහෙම හිතනවා, මේ මිනිස්සු හරි හොඳයිනි, මේ මිනිස්සු නිඳා පහස කළාට අතින් පයින් ගහන්නේ නෑනි මට. මං එහෙම කල්පනා කරලා ඒ උදවියට මෛත්‍රී සිත වඩනවා කිව්වා. දැන් බලන්න, අපින් කෙනෙක් ඇහුවොත්, ඔබට අසවලා බැන්නොත් ඔබ මොකද කරන්නේ? ඔබ පිළිතුරු දෙයිද? මං කල්පනා කරනවා ඒ තැනත්තා හරි හොඳයි, මන්ද මට බැන්නට අතින් පයින් ගහන්නේ නෑනේ. එහෙම කියනවාද සාමාන්‍ය ලෝක මිනිස්සු? කියන්නේ කොහොමද? බැන්නොත් මමත් නිකන් ඉන්නේ නෑ කියනවා, මාත් අතාරින්නේ නෑ කියනවා, බැන්නොත් මමත් බයිනවා කියනවා, නින්දා කළොත් මටත් පුළුවන් කියනවා, අපහාස කළොත් ඇයි මට බැරි, මාත් අපහාස කරනවා. කෙලෙස් සහිත මනසේ ස්වභාවය, ධර්මයේ තුල නොවැඩුණු සිතේ ස්වභාවය, අකුසලයට බරවෙච්ච, සසරට නැමිච්ච හිතේ ස්වභාවය. නමුත් බලන්න මේ පුන්න ස්වාමීන් වහන්සේ සසරෙන් එතර වෙන්න මහන්සි ගන්න කෙනෙක්. ලෝක සත්‍යයම පහලට ගහගෙන යද්දී සංසාර සැඩපහරේ උඩුඅතට පීනන්න මහන්සි ගන්න කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ අතින් පයින් ගහන්නේ නෑනි, මං එහෙම කල්පනා කරලා මෛත්‍රී සිත වඩනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, පුන්න අතින් පයින් ගැහුවොත් මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ, මං කල්පනා කරනවා මේ මිනිස්සු හරි හොඳයිනේ, අතින් පයින් ගැහුවට ගල්මුල් වලින් ගහන්නේ නෑනි. දැන් අතින් පයින් ගහනවට වඩා රිදෙනවනි ගල්මුල් වලින් ගහද්දි. එහෙම කල්පනා කරලා මම මෛත්‍රිය වඩනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, කියන්න බෑ පුන්න, ගල් මුල් වලින් ගහන්න පුළුවන්, මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ ගල් මුල් වලින් ගැහුවොත් මං කල්පනා කරනවා ඒකාන්තයෙන්ම සුනාපරන්ති මිනිස්සු හොඳයි, මන්ද ගල් මුල් වලින් ගැහුවට අවි ආයුධ අරගෙන අතපය කපන්නේ නැහැ. මං එහෙම හිතලා මෛත්‍රී සිත වඩනවා කිව්වා. මොකද්ද මේ රකින්නේ? සිත. සිත රැකගන්නේ මොකෙන්ද? අකුසලයේ ඇතුල් වෙන්න නොදී මෛත්‍රිය නැමැති කුසල් සිතින් හිත රකින්නවා.
මෛත්‍රී නැමැති කුසලයෙන් හිත රකින්නවා. එතකොට අකුසලයේ ඇතුල් වෙන්න නොදී මෛත්‍රී නැමැති කුසලයෙන් හිත රකින්න උදව් කරන්නේ කවුද? ඉවසීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුන්න අවියාවුද අරගෙන අතපය කපන්න පුළුවන් ওই මිනිස්සු. මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ මං කල්පනා කරනවා හරි හොඳයිනේ මේ අය. අතපය කැපුවට මැරුවේ නෑනි. තාම ජීවත් වෙලා ඉන්නවනි මම. එහෙම හිතලා මෛත්‍රී වඩනවා කිව්වා. අද මුළු ලෝකෙම පීරයලා හෙව්වත් මේ වගේ චරිතයක් අපට මුණ ගැසෙයිද? මම නම් හිතන්නේ. එහෙම චරිතයක් ඉඳී කියලා අද කාලේ හිතන්න අමාරුයි. හේතුව දකින දකින තන අපට පේන්නේ ඉවසීමක් නැති, අකුසලයෙන් යටවෙච්ච සිත් ඇති, රාග ද්වේෂ මෝහ වලින් දුක් විඳින මිනිස්සු. බුදුරජාණන් වහන්සේ අහුවා පුන්න කියන්න බෑ. ඔය මිනිස්සු ඔබේ ජීවිතේ විනාශ කරන්න පුළුවන්. ඔබව මරලා දාන්න පුළුවන්. මොකද ඇහුවා කරන්නේ මැරුවොත්? සාමාන්‍යයෙන් මනුස්ස ලෝකේ ඉපදිච්ච කෙනෙකුගේ ජීවිතයට කරන්න පුළුවන් ලොකුම හානිය මොකන්ද? මරණය. මරණින් එහා මිනිස්සෙකුට මේ කරන්න පුළුවන් වෙන හානියක් නැහැ. සතුරෙක් සතුරෙකුට කරන ලොකුම හානිය තමයි මරා දැමීම, ඝාතනය කිරීම. ඒකනේ දැන් සමහරු තමන්ගේ මේ පරිගැනීමෙන් තෘප්තියටපත් වෙන්නේ තමන්ගේ සතුරා ප්‍රතිවිරුද්ධකාරයා මරණයටපත් වුණාට පස්සේ. බුදුරජාණන් වහන්සේ අහුව මැරුවොත් මොකද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ මැරුවොත් මං කල්පනා කරනවා මේ ශරීරය කවද තිබ්බත් අනිත්‍ය වෙලා යන එකක්. ඇත්තද බොරුද? 100ට 100ක් නෙමෙයි, 100ට 200ක් නෙමෙයි, 100ට ලක්ෂ වාරයක් ඒක සත්‍ය. මොන ක්‍රමයකින් හෝ ශරීරය කියන එක විනාශ වෙලා යන එකක්. දැන් මෙතන ඉන්න මේ බණහන ඔයගොල්ලෝ, මේ ධර්මයේ දේශනා කරන මම, අපි හැමෝම මැරෙනවා. සමහරක් විට මැරෙන ක්‍රමී වෙනස්. ඒ ක්‍රමී වෙනසක් තියෙන්නේ. නැත්තම් හැමෝම මුහුණ දෙන්නේ එකම ඉරණමකට. මේ ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මැරුවොත් මං කල්පනා කරනවා මේ ශරීරයේ කවද තිබ්බත් මොනියම් හෝ ක්‍රමයකින් විනාශයට පත් වෙන දෙයක්. ඉතින් කවදා හෝ මොනියම් හෝ ක්‍රමයකින් විනාශයට පත් වෙන මේ කය මුල් කරගෙන මන් තරහ සිතක් උපද්දවන්න නැතුව ඉන්නවා කිව්වා. දැන් බලන්න ධර්මයේ අල්ලපු හිත කොච්චර ලස්සනයිද. දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේ අපි වගේම මේ මස්නහර ඇටවලින් හැදිච්ච කෙනෙක්. අපි වගේම කෙස්ලොම් නියදත් සමයතුව හිටපු කෙනෙක්. කොහොමද මෙහෙම හිතක් හදාගත්තේ? ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. පුන්න යන්න කිව්වා. ඔයා තමයි කිව්ව එහෙට ගැලපෙන්නේ. ඉතින් මේ පුන්න ස්වාමීන් වහන්සේ ඡණ්ඩ මිනිස්සු ඉන්න සුනාපරන්තෙට ගියා. මේ ස්වාමීන් වහන්සේගේ අහිංසක ජීවිතයට ඒ මිනිස්සු වසඟ වුණා. මාස 3න් සෝතාපන්න වෙච්ච උපාසකයෝ 500ක් බිහි වුණා. උපාසිකාවන් 500ක් බිහි වුණා. ඒ වෙනකොට පුන්න ස්වාමීන් වහන්සේ අරහත්වයට පත් වෙලා හිටියේ නැහැ. උන්වහන්සේත් බණ භාවනා කරලා අරහත්වයට පත් වෙලා පිරිනුවම් පෑවා. බලන්න එක්කෙනෙකුගේ ඉවසීම කී දෙනෙකුට යහපතක් උදා කළාද? කී දෙනෙකුට සැනසීම උදා කළාද? ඒ නිසා ඔබේ ජීවිතේ වුණ සමහරක් විට නොකරපු වැරදිවලට නිඳා පහස විඳින්න සිද්ධ වෙයි. චෝදනා විඳින්න සිද්ධ වෙයි. ගැරහීම් වලට ලක් වෙන්න සිද්ධ වෙයි. කළ යුත්තේ කුමක්ද? ඉවසීම පුරුදු කිරීමමයි. එහෙම නැතුව පින්වතුනි, අසාධාරණීට
විරුද්ධව අපි කෑ ගැහුවා කියලා ඒකින් වෙන යහපත නැහැ. යහපත තියෙන්නේ අසාධාරණ ඉදිරියේදී වුණත් ඉවසීමෙන්මයි යහපත සිද්ධ වෙන්නේ. එතකොට ඔබ ඉවසිය යුත්තේ මොනවද? සීතල, උණුසුම, කුසගින්න, පිපාසය, මැසි මදුරු සර්පයින්ගේ රුදුරු පහස, නපුරු විදියට කියන නින්දා අපහාස. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉවසිය යුතු තව එක කාරණයක් තියෙන්නේ. ඒ තමයි ජීවත් වෙලා ඉන්න කාලේ ශරීරයට දුක් වේදනා ලැබෙනවා. සමහරකට දැන් මේ ශරීරයේ තියෙන සුව පහසුව හැමදාම තියෙන එකක්ද? නැහැ. දැන් මෙතන ඉන්නවා කිහිප දෙනෙක් ටිකක් වයසට ගිහිපු අය. තරුණ කාලයේ තිබුණු ශරීරයේ සුව පහසු ගතිය දැන් තියෙනවද? නැහැ. වයසට යන යන මේ ශරීරය දිරනවා. එතකොට තරුණ වියේදී වුණත් ලෙඩක් රෝගයක් වැළඳුනාම විශාල කායික වේදනාවක් උපදිනවා. එතකොට මේ කායික වේදනාව උපදින්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කායික වේදනාව මුල් කරගෙන තරහක් උපද්දවන්න නැතුව ඉන්න කිව්වා. තරහ සිතක් උපද්දවන්න නැතුව ඉන්න කිව්වා. දැන් බොහෝ දිනකට සිද්ධ වෙන දෙයක් තමයි මෙන්න මේක. සමහරු ඉන්නවා එයා ලෙඩ වුණාට පස්සේ හරියට කේන්ති යනවා. ඒ මොකද යා ඉවසීම කියන කාරණේ ජීවත් වෙලා ඉන්න කාලේ පුරුදු කළා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොටිම්ම කියනවා නම් දැන් ශරීරයට දැනෙන අධිකම දුක් වේදනාව දැනින්නේ මරණාසන්න මොහොතේ. මාරාන්තික වේදනාව. ඒ මාරාන්තික වේදනාව තරම් ප්‍රබල දුක් විඳීමක් ජීවත් වෙලා ඉන්න කාලේ කෙනෙක්ට ලැබෙන්නේ නැහැ. මරණාසන්න මොහොතේ තමයි මාරාන්තික වේදනාව දැනෙන්නේ. එතකොට මිනිස්සෙකුට ඉවසන්න අමාරුම වේදනාව තමයි මාරාන්තික වේදනාව. ඒකනේ මිනිස්සු මැරෙන්න බය. දැන් මරණ ඉදිරියේ මිනිස්සු විලාප තියනවා. ජීවිතේ ඉල්ලලා හඬා වැළපෙනවා. ඒ මොකද? මේ මාරාන්තික වේදනාව එච්චර ප්‍රබලයි. ඒක ධර්මයේ හරිය අපූර්වට විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මාරාන්තික වේදනාව පවා ඉවසන්න ඕන කිව්වා. මාරාන්තික වේදනාව පවා ඉවසන්න ඕන කිව්වා. ඉවසීම පුරුදු කරපු කෙනාට ඒක කරන්න පුළුවන් කිව්වා. අපි හිතමු මාරාන්තික වේදනාව ඉවසන්න බැරුව අපේ හිතේ ගැටීමක් උපදිනවා. අපි පරලෝ යන්නේ ඒ ගැටීමත් එක්ක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ජීවත් වෙලා ඉන්න කාලේ කායික වේදනා, කායික දුක් වේදනා ඉවසන්න කිව්වා. ඒක පුරුදු කරපු කෙනාට මාරාන්තික වේදනාවත් ඉවසන්න පුළුවන් කිව්වා. එතකොට බලන්න මේ ඉවසීම ගැන බුදුරජාණන් වහන්සේ කරපු විග්‍රහය ආරම්භ කළේ කොතනින්ද? සීතල ඉවසීමෙන්. අවසන් කළේ මාරාන්තික දුක් වේදනාව පවා ඉවසන්න කියලා. එතකොට සීතල ඉවසන්න බැරි කෙනාට මාරාන්තික දුක් වේදනාව ඉවසන්න පුළුවන් වේද? කොහෙත්ම බෑ. ඒ නිසා අපි ඉස්සෙල් පුළුවන් තැනින් පටන් ගන්න ඕන. ඒ නිසා ඔන්න ඔය කියපු කාරණා ටික ඔබ හොඳට පුරුදු කරන්න. එතකොට සීතලත් අපේ ජීවිතයට එනවා, උණුසුමත් එනවා, කුසගින්නත් එනවා, පිපාසයත් එනවා, මැසි මදුරු සර්පෙන්ගේ රුදුරු පහසත් එනවා, නින්දා පහස ගැරහිලි චෝදනත් එනවා, ශාරීරික දුක් වේදනාවක් එනවා, ජීවිතයේ අවසාන මොහොතේ මාරාන්තික දුක් වේදනාවක් එනවා. මේ සියල්ල ඉදිරියේ කල යුත්තේ එක දෙයයි. අකුසලයක් ඇතුල් වෙන්න නොදී කුසලයෙන් තමන්ගේ හිත ආරක්ෂා කරගන්න පුළුවන් විදියට ඉවසීම පුරුදු කිරීමයි. ඉතින් පින්වතුනි ඔබට පුළුවන් වුණොත් මෙන්න මේ කියපු කාරණා ටික හොඳට මතක තියාගෙන මේ ඉවසීම නැමැති ගුණධර්මය ඔබේ ජීවිතේ ප්‍රායෝගිකව පුරුදු කරන්න මනුස්ස ලෝකෙ ඉපදිච්ච ඔබ තමන්ගේ ජීවිතයට විශාල යහපතක් කරගත්තා වෙනවා. ඒ වගේම ඔබ ගෞතම බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමිතා ධර්මයන් පූර්ණේ කරලා
මේ ලෝකයේ තුල පිහිටුවා වදාළ ගෞතම බුද්ධ ශාසනය මේ ලෝකේ බොහෝ කාලයක් පැවැත්වීම පිණිස උදව් උපකාර කරපු කෙනෙක් බවට පත් වෙනවා. බුද්ධ ශාසනය බබළුවපු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච වෙලාවේ දුර්ලභ ධර්මයක් මුණ ගැහිච්ච වෙලාවේ දුර්ලභ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට ලංකරගෙන ඒ ධර්මය අපේ ජීවිතවල ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරලා අපටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද අසිරිමත් දම්සක ධර්ම දේශනාවේ මූලික දායකත්වයේ දරන්නේ ශ්‍රද්ධා රූපවාහිනී නාලිකා ප්‍රදානී ශ්‍රී තිවංක ජයසිංහ මහත්මයා. ඒ වගේ මේ මහත්මයාගේ ආදරණීය පියාණන් වන ජයසිංහ මහත්මා, ආදරණීය මෑණියන්, පවුලේ ඥාතීන් එකතු වෙලා. විශේෂයෙන්ම අපේ පින්වත් තිවංක ජයසිංහ මහත්මයා ශ්‍රද්ධා රූපවාහිනියේ නාලිකා ප්‍රධානි මහත්මා හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකේ පුරා පතුරුවා හරින්නට විශාල වෙහෙසක් මහන්සියක් දරනවා. ඉතින් එතුමා ඒ ධර්ම ප්‍රචාරයට උරදීලා විශාල පිනක් තමන්ගේ ජීවිතයට රැස් කරගන්නවා. ඉතින් ඒ පින ඒ මහත්මයාට, ඒ මහත්මයා හැදූ වැඩූ මේ දෙමව්පියන්ට, පවුලේ ඥාතීන් හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවි. ඉතින් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරන්න. මේ ධර්ම දාණයෙන් රැස් වෙච්ච සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු කරගනිත්වා. තිවංක ජයසිංහ මහත්මයාට, දෙමව්පියන්ට, පවුලේ සියලු දෙනාට දෙවියන්ගේ ධාර්මික දිව්‍ය ආරක්ෂාව, දිව්‍ය රැකවරණය, දිව්‍ය උපකාරයේ සලසත්වා පිනෙන් සතුටු වෙන දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මීට වසර 6කට කලින් හදීසි අනතුරකින් මිය පරලොව ගිය ශ්‍රී නදුනි ධනුෂ්කා ජයසිංහ මෙනවියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්වතුන් සියලු දෙනා නමින් මිය පරලොව ගිය අනිකුත් සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන් හැම දිනාගෙම පරලොව ජීවිත මේ පුණ්‍යානුභව බලයෙන් සැපවත් වේවා, සුවපත් වේවා. ඒ ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු. ඒ වගේම ශ්‍රී තිවංක ජයසිංහ මහත්මයාගේ ආදරණීය පියාණන් වන ජයසිංහ මහත්මයාට, ආදරණීය මෑණියන්ට, පවුලේ සියලු දෙනාට ධර්මදේශනාවට සහභාගී වුණ මේ සියලු දෙනාටමත් මේ උදාර පින එකසේ අනුමෝදන් වෙලා මේ පුණ්‍යානුභව බලයෙන් හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැම දිනාටම මේ පුණ්‍ය ධර්මයන් හේතු ආසනා වේවා. සාදු සාදු. ඊවැගේම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනාවේ සියලු ස්වාමීන් වහන්සේලාට, ලෝකයේ වැඩවසන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක පින්වත් දරුවන්ට මේ පින් අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු. ඔබ අප සෑම සියලු දෙනාටමත් මේ උදාර පින එකසේ අනුමෝදන් වෙත්වා. හැම දෙනාගේම මෙලෝ ජීවිතේ වාසනාවන්ත වේවා, පරලොව සුගති සම්පත් සැලසේවා, ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ භයානක සසරින් එතරවන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු ආසනා වේවා. සාදු සාදු.
හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සුපින්නතුනි සියලු දානයන් අතර අග්‍ර දානය ධර්ම දානයයි අපිට අනුකම්පා පිණිස ඒ උතුම් ශ්‍රී සත්‍යර්මයේ දේශනා කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමින් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා සුපින්නතුනි ඔබට හැකියාවක් තිබෙනවා අද ධර්ම දේශනාව තුළ ඔබ යම් කරුණක් උකහා ගත්තා නම් ඔබ ඉවසන්නට අතපටන් සිතේ ධාරණය කරගත්තා නම් ඒට අවතීර්ණ වන්නට ඔබ අද දවස වෙන් කරගන්න ඔබගේ ජීවිතය වෙනස් කරන දවසක් බවට අද දවසපත් කරාවි අද මේ ධර්ම දේශනයට දායකත්වයේ දැක්කු මේ පිරිසටත් අප දැන් පුණ්‍යානුමෝදනා කරනවා සාතු 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 පින්වත් ස්වාමීන් වහන්සේට දැන් පරිෂ්කාරයන් පූජා කරමු නමෝ බුද්ධාය 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 නමෝ නමෝ බුද්ධාය 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 දේ සුපින්වත් මිනිසුන්ට සත්‍යයේ මඟ කියා දෙන ඔබේ ආලින්දයට අමා සදාම් රැගෙන එන රූපවාහිනී මාතේ කල්යාණ මිත්‍රයව ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔබ වෙත ගෙනා අසිරිමත් තම්සක ධර්මදේශනාමය වැඩසටහන අප මෙතකින් නිමාවටපත් කරනවා. ශ්‍රද්ධා රූපවාහිනියත් TNL නාලිකාවත් එක්ව ගිනා විකාශයත් මෙතකින් නිමාවටපත් වෙනවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඩයලොග් TV ඔස්සේ නාලිකාංක 19ද, පියෝ TV ඔස්සේ නාලිකාංක 99ද, www.shraddha.lk අපේ වෙබ්පිටුවෙන්ද නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.